හරි එතකොට එනම් අපි කතා කරන්නේ එහෙනම් මෙතනදී ආවර්ත්‍ය දිගේ වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ධනතාවය වැඩි වෙන බවත් කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යන විට විද්‍යුත් ධනතාවය අඩු වෙන බවත් එතකොට අපි කලින් වාල්ට් මතක් කරා නේද මේ පළවෙනි අයනීකරණ ශක්තියත් ඔය විදිහට තමයි හැසිරුනේ එයාලා පහළට එද්දී අයනීකරණ ශක්තිය අඩු වුණා හරි වාල්ට් මතක ඇති මේ පහළට එද්දී අයනීකරණ ශක්තිය එයාලගේ අඩු වෙනවා හරි එතකොට පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඉහළ සිට පහළට ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු වී ඇති බව පෙනේ කියලා අපි එතනදී ඉගෙන ගත්තා හරි එතකොට මෙතනදිත් ඒ වගේ කතන්දරයක්මයි කියන්නේ විද්‍යුත් ධනතාවයද ඒ විදිහමයි පුතේ විචලන වෙන්නේ මොකද ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යන විට විද්‍යුත් ධනතාවයගේ වැඩි වෙනවා මේ පැත්තට යනකොට විද්‍යුත් ධනතාවයගේ වැඩි වෙනවා ඔයාලට පේනවා මේ මේක වැළුවට පස්සේනේ වමේ ඉඳන් දකුණට යනකොට මේ යගේ වැඩි වෙනවා හරි ඊට පස්සේ ඉහළ සිට පහළට යනකොට මේ විද්‍යුත් ධනතාවයගේ අඩු වෙනවා හරි එතකොට ඔයාලට ලොකුට දෙයක් නැහැ මේක හරි මෙයාලගේ මේ වමේ ඉඳන් දකුණට යද්දි පුතේ මෙයාලගේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මේ කවච වල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ වෙමින් තමයි යන්නේ හරි එතකොට ඒ කියන්නේ මෙයාලට මේ ලබා ගන්න තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙනවා එන්නේ නේ හරි ඒ කියන්නේ ඒ වුණාට එතකොට දැන් මෙතනදී නම් මෙයාගේ සංයුතතාවය වෙන්නේ එකයිනේ නේ ඔයාලා සංයුතතාවය කියන එක ගැන පැහැදිලි මේකක් නැත්තම් ආපහු පැහැදිලි කරන්න ඕන කියන්න හරි මේ පළවෙනි කාණ්ඩයේ කට්ටිය සංයුතතාවය වෙන්නේ එකයි ඊට පස්සේ මේ හත්වෙනි කාණ්ඩයේ කට්ටියේ සංයුතතාවය වෙන්නේ කීයද හත්වෙනි කාණ්ඩයේ කට්ටියේ සංයුතතාවය කීයද එකයි ආ හත්වෙනි කාණ්ඩයේ කට්ටියේ සංයුතතාවය එකයි හරි එතකොට අපි ඔක මේ संपूर्ण හරි එතකොට ආපහු කෙනෙක් මේ සංජ්‍යතාවේ මෙහෙට යද්දී අඩු වෙලා යන්නේ ඔයාලට මතක ඇති. හරි අපි මේ පාඩම කරද්දී ඔයගෙන වැඩිදුර සාකච්ඡා කරමු. අපි මේ පාඩම ඉවර කරගෙන ඉමු ඊට කලින්. එතකොට ওই ටික තමයි ඔගෙදි පාඩම් කරගන්න ඕනේ. හරි ඒක මතක තියාගන්න අවශ්‍ය. සංජ්‍යතාවේ ගැන ඔයාලට පැහැදිලි නැත්නම් කියන්න දැන් පැහැදිලි කරගමු. එතකොට පුතේ ලෝහ අලෝහ සහ ලෝහා ලෝහ ගැන කතා කරන්න තින්නේ ඔය විද්‍යුත් ධනතාවයෙන් සහ ප්‍රථම අයනීකරණ ශක්තියෙන් දැනට ඇවිත්. එතකොට මේකත් මේ ආවර්තක රටාවයි එක්කලා සම්බන්ධ දෙයක්. ඒ කියන්නේ මේ ආවර්තාවකේ තියෙන මේ රටාවකට සම්බන්ධ දෙයක්. හරි. එතකොට ලෝහ අලෝහ හරි එහෙනම් ලෝහ තියෙනවා පුතේ අලෝහ තියෙනවා ලෝහාලෝහ තියෙනවා හරි එහෙනම් ලෝහ වලට පොදු ගුණ ටිකක් තියෙනවා අපි පහවතර ශිෂ්‍යත්ව පන්තියේදී ඉගෙන ගත්තා ලෝහයක් විභජනම ටීන් ගාලා හදයක් කරනවා කියලා නේ කාතියක් විම දාලා අපි ඉගෙන ගත්තා එයාලගේ අර හඬින් අඳුර ගන්න පුළුවන් කියලා ඊට පස්සේ ලෝහයක් අපි මොකද්ද පිලිස්තු කරාට පස්සේ ආ දිස්න දෙනවා කියලා අපි ඉගෙන ගත්තා අලෝහ වල ගුණත් අපි ඉගෙන ගත්තා ලෝහ විද්‍යුත් සංනායනය කරනවා කියලා ඉගෙන ගත්තා අලෝහ විද්‍යුත් සංනායනය කරන්නේ නැහැ කියලා ඉගෙන ගත්තා ඒත් ඔයාලට මතක ඇති මට කවුරුහරි කියන විද්‍යුතයේ සංනායනය කරන එකම අලෝහය මොකක්ද කියන්නේ විද්‍යුතයේ සංනායනය කරන එකම අලෝහය මොකක්ද විද්‍යුත් රසදිය ඔව් මොකද්ද රසදිය රසදිය කාබන් කාබන් කියන අලෝහය විද්‍යුතයේ සංනායනය කරනවා හරි කාබන් විද්‍යුතයේ සංනායනය කරනවා එතකොට අපි ඔයාලට ඔබ විශ්වාස නැත්තම් කාබන් විද්‍යුතයේ සංනායනය කරනවා කියලා ඔයාලට පුළුවන් පැන්සල්ක තියෙන මිනුරම් කූරක් අරගෙන ප්ලග් එකට ගහලා බලන්න හරි එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කාබන් විද්‍යුතයේ සංනායනය කරනවායි කියලා හරි එතකොට ඒ විදිහේ මේ ආවර්තාවක වෙනවා මේ තියෙන සම්පූර්ණ ආවර්තාවක නේ. ඊට මේ ආවර්තාවකේ මේ විදිහට මේ තුන්වෙනි ආවර්තින් නම් අපි කියනවා මේක පිය ගැට පෙළ ආකෘතිය කියලා. මේ තුන්වෙනි ආවර්තින් නම් මේ පඩි පෙළක් විදිහට බැහැගෙන එද්දී තුන්වෙනි ආවර්තන පඩි පෙළක් විදිහට බැහැගෙන එද්දී ඒ පඩි පෙළ සීමාවේ ඉන්න කට්ටිය. හරි. එයාලා ලෝහ අලෝහ කියන ಗುಣ තමයි දරන්නේ. හරි. කියන්නේ ලෝහ අලෝහ වල මිශ්‍ර ಗುಣ දරන කට්ටිය. ඊට පස්සේ ඔය පිය ගැට පෙළෙන් පුතේ මේ වම් පැත්තේ කට්ටිය. මේ වම් පැත්තේ කට්ටියට තියෙන්නේ ලෝහ ಗುಣ. ඊට පස්සේ මේකේ මේ දකුණු පැත්තේ ඉන්න කට්ටියට තියෙන්නේ
මෙයාලගේ අලෝහ ගුණ. ඊට පස්සේ මේ 8 වෙනි කාණ්ඩයේ කට්ටියට අපි නමක් කියනවා. ඒක ඔයාලා දන්නවා උච්ච වායු කියලා. හරි. එතකොට මේ විදිහට අපිට මේක පහදලිව මතක තියාගන්න පුළුවන් දෙයක්. මේක හොඳට සක්සුදක්සේ මතක තබා ගත යුතුයි පුතේ. හරි. සක්සුදක්සේ මතක තබා ගත යුතුයි. මොකද මේකෙන් ගොඩාක් ප්‍රශ්න අහනවා, නිර්මාණශීලී ප්‍රශ්න අහනවා ඔයාලට විභාගෙට. හරි. ඒ නිසා හොඳට මේක පාඩම් කරගන්න. මම මේ පාඩම් කරගන්න කියන ඒවා හොඳට පාඩම් කරගන්න. ඔක්කොම කියනවා නෙමෙයි පාඩම් කරගන්න කියලා. ඒ වුණාට दीर्घाक्रव्य හරි එතකොට පියකට පෙළ අවට ලාකොළ පාටින් දක්වා ඇති මූල ද්‍රව්‍ය ලෝහ හා අලෝහ වලට අතර මැදි මැදි ගුණ දක්වන බැවින් ඒවා ලෝහා ලෝහ වේ. එහෙනම් බලන්න මේ අවස්ථාව ගොපුතේ කොයිතරම් නිර්මාණශීලී දෙයක්ද කියලා අපිට බැලුව බැලුවට පේන්නේ මේ අවස්ථාව මේ පරමාණු ක්‍රමාංකයට අනුව තියලා වගේ. හැබැයි මේ පරමාණු ක්‍රමාංකයට අනුව මේ මූල ද්‍රව්‍ය තිබ්බට පස්සේ නිකම්ම මෙයාලා පෙළ ගැස්සিলা තියනවා මොකක්දද? මෙයාලගේ තියෙන භෞතික ගුණ එක්කලා මෙයාලව නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඒ ආකාරයට इलेक्ट्रॉन विन्यास परमाणु विन्यास සමහරවිට මාර විදියට නිර්මාණශීලී. එතකොට පුතේ ලෝහ ගැන කතා කරන් තියෙනවා මුලින්ම. මෙටල්ස් ගැන කතා කරන් තියෙනවා. එතකොට දැනට අඳුනාගෙන තියෙන මූලද්‍රව්‍ය වලින් 80ක් පමණ සංඛ්‍යාවක් ලෝහ වේ කියනවා. මේවා ස්වභාවයෙන් නිදහස් ලෝහෙන්ම සංයෝග ලෙසද පවතී. එතකොට පුතේ මේ ලෝහ හැමතැනදීම නිදහසේ තියෙන්නේ නැහැ. උදාහරණයක් විදියට අපිට රත්තරන් ගිහිල්ලා මිනිස්සු ගන්නවා රත්තරන් පතල් වලින්. හරි. හැබැයි සෝඩියම් ගිහිල්ලා සෝඩියම් පතල් වලින් ගන්න නැහැනේ. ඒක සෝඩියම් ක්ලෝරයිඩ් වලින් නිස්සාරණය කර ගන්න වෙනවා. ඒක මොකද? සෝඩියම් එක්කලා මේ ක්ලෝරින් එක්කලා එකතු වෙලා එයා තියෙන්නේ මිශ්‍ර වෙලා තියෙන්නේ සංයෝග වෙලා තියෙන්නේ. හැබැයි රත්තරන්ව රත්තරන් පතලකින් ගන්න පුළුවන්. හැබැයි ඒත් සමහර අවස්ථාවලදී වෙනත් දේවල් එක කලවම් වෙලා තියෙන නිසා අපිට රස බිය දාලා ওই රත්තරන් වෙන් කර ගන්න වෙනවා. ඊට පස්සේ ওই විදිහට තව විවිධ જાතියල මූලද්‍රව්‍ය තියෙනවා. ලෝහ මූලද්‍රව්‍ය අපිට ස්වභාවයෙන්ම ගන්න පුළුවන් සමහර ද්‍රව්‍ය. දැන් උදාහරණයක් විදිහට යකඩ 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 විදියට ස්වභාවය තියෙනවා. තවත් සංයෝගات සංගතකත් එක්ක එකතු වෙලා සංයෝගය ලැබෙන්නේ. එතකොට අපිට ඒක නිස්සාරණය කරලා ගන්න වෙනවා. හරි. හැබැයි සමහරක් දේවල් අපිට කැනින් කරලා හොයා ගන්න පුළුවන්. හරි. එතකොට ওই විදියට එහෙනම් රන් රිදී වැනි ලෝහ නිදහස් ලෝහලෙස අපිට පුළුවන් රත්තරන් රිදී වගේ දේවල් පතල් කපල අරගන්න. හරි. එතකොට ඔය ලෝකේ යුද්ධ පව ඇති වෙන ওই විදියට ලෝහ පිළිබඳ ගැටලු වලදී ඔයාල මතක ඇති අර මොකද ඇල්සාස් ලොරෙන් කියලා දැන් ඉතිහාසයේදී මේ ඔය මොනවද මේ ලෝහ පිළිබඳ ගැටලුවක් ලෝකේ මුල් වෙච්ච අවස්ථාවක් ගැන. හරි. එතකොට දැනටත් අදටත් ඔය අප්‍රිකා කරේ එහෙම මේ ලෝහ ගැනීම සහ පතල් ගැනීම සිද්ධ වෙනවා. ඒ මිනිස්සුන්ට මූතු ජාතිය කියන්නේ අරි නරක විදියට වද දෙමින් සහ ඒ මිනිසුන්ගේ දේපල කොල්ලකා ගමින් මේ කුළු පළාත් පිටින් හාරනවා. හරි. විදේශ රටවල වලින් ඇවිල්ලා. එතකොට අදටත් තියෙන මේ ලෝහ වලට ඉල්ලුව සහ ඒ ප්‍රශ්නේ හේතුව තමයි පුතේ අපේ ලෝකයේ තියෙන ගොඩක් දේවල් හදන්නේ මේ ලෝහ වර්ග වලින්. උදාහරණයක් විදියට ගොඩක්ම බහුලව භාවිත වෙන මේ යකඩ කියන ලෝහය නේ ෆෙරස් කියන ලෝහය. ඊට අමතරව රත්තරන් කියන්නේ මිල අධික ලෝහයක් විදියට අපි සලකනවා. හරි. කියන්නේ අපිට ෆෙරස් වලට සාපේක්ෂව ගත්තට පස්සේ රත්තරන් වලින් කරගන්න පුළුවන් දේවල් අඩුයි. හැබැයි අර ධනවාර්ති ආර්ථිකය ඇතුළේදී රත්තරන් වලට වටිනාකමක් හිමි කරලා දීලා තියෙනවා. එතකොට ඒ රත්තරන් ටික නම් අර බටහිරට කොහෙට හරි ගෙනිහිල්ලා ඒ ටික පතල් වලින් අරන් ගිහලා යාළ ලොකු වටිනාකමකට වෙළඳපොළ ඒගොල්ලෝ නේ. එතකොට ලෝක බැංකුවෙන් අර සංචිත කරලා තියෙන රත්තරන් වලින් කියලා වළහලක්. හරි. එතකොට ඊට පස්සේ නිකල් ඊට පස්සේ රිදි ওই විදිහට විවිධ ලෝහ වර්ග ලෝකේ මේ නිෂ්පාදන වලට භාවිත වෙනවා. ඒ නිසා ඒවට තියෙන ඉල්ලුම කියලායි. එහෙනම් ලෝහ තියනවා කියන්නේ අර තෙල් තියනවා වගේ තමයි රටක් පොහසත්.
අපි යකඩ ගැන එහෙම කතා කළොත් ලංකාවේ හොඳ හොඳම යකඩ හදපු රටක් තමයි මේ රට. හරි. ওই බලංගොඩ පැත්තේ සමනල ප්‍රදේශයේ දරුවෝ ඉන්නෝ නම් යාළ දන්නව ඇති. ඒ කාලේ යකඩ උණු කරපු උඳුන් පවා තියෙනවා ඒ සමනල ප්‍රදේශයේ මට මතක හිටු කුඹල්ගම හරි මොකක් හරි ගමක්. හරි. එතකොට මේ පැත්තට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් සමනල පැත්තේ. ඒ කියන්නේ බලංගොඩට පොඩ්ඩක් එහාට ගිහිල්ලා යන්න තියෙන. හරි. එතකොට ලංකාවේ මේ වගේ දේවල් වෙලා තියෙනවා. මේ ලෝක ගැන කතා කරද්දී ලංකාවෙත් ඒ කියන්නේ ලෝක නිස්සාරණය කර්මාන්ත මට්ටමින් තිබිලා තියෙනවා. හරි. අපේ රටේ කඩුවලට හොඳ ඉල්ලුමක් තිබිලා තියෙනවා වෙළඳපොළි. හරි. එතකොට දැන් එහෙම නැති වුණාට ලෝහ නිදහස් ලෝහ ලෙස ස්වභාවයේ හමුවන අතර යකඩ ඇලුමිනියම් මැග්නීසියම් සෝඩියම් වැනි ලෝහ ඇත්තේ එම ලෝහවල සංයෝග විදියට. එතකොට එහෙනම් මැග්නීසියම් පරි අපි ඊට පස්සේ සෝඩියම් පරි යකඩ ඇලුමිනියම් වගේ ලෝහයක් අපි ගන්නවන ස්වභාවයේ අපිට බෑ ගිහිල්ලා උදැල්ලක් හරි මොකද්ද යකඩ ඉන්නක් හරි ගල් ඉන්නක් හරි ගිහිල්ලා කපලා ගල්ලා ගවලා ගන්න බෑ. එයාලව නිස්සාරණය කරලා ගන්න වෙන හේතුව එයාල ඉන්නේ තවත් ලෝහ හෝ අලෝහ කාණ්ඩයක් එකල සංයෝගයක් හදාගෙන. හරි. එතකොට ඒ නිසා එයාලා මෙහෙම වෙන් කරගන්න ලේසි නෑ. එතකොට ලෝහල භෞතික ගුණ කතා කරනවා. කියන්නේ ලෝහයක් කියලා කෙනෙක්ව අඳුරගන්න පුළුවන් ගුණ ටික. ලෝහයක් අඳුරගන්න පුළුවන් ලෝහයේ තියෙන ඩෙන්ටිටි එක තමයි මේ කතා කරන්නේ. හරි. එහෙනම් ලෝහවල තියෙන ගුණ. හරි. මේ වගේ දේවල් සාමාන්‍ය MCQ වල එහෙමත් අහන්න පුළුවන්. හරි. ආවේනික දිස්නියක් තියෙනවා පුතේ. උදාහරණයක් විදිහට අපිට යකඩ ගෑල්ලක් ගත්තොත් යකඩ ගෑල්ලෙ තියෙන්නේ නිකන් සුදු පාටක්. නේ. දිලිසෙන පාටක් කියනසල ඇලුමිනියම් ගැටීමේදී රැවුදෙන හඬක් එනවා. හරි. ඊට පස්සේ සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ තමයි මේ ලෝහ වර්ග පවතින්නේ. හැබැයි සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ නොපවතින එක ලෝහයක් තියෙනවා. මොකක්ද? රසදිය. දැන් කලින් පුතේ අලෝහයක් ගැන හදිත් රසදිය කිව්වා. රසදිය කියන්නේ පුතේ ලෝහයක්. හැබැයි එයා තියෙන්නේ ද්‍රව අවස්ථාවේ තමයි මේ රසදිය කියන ලෝහය තියෙන්නේ. ඊට අමතරව රසදිය ගැන කියනවා රසදිය කියන්නේ බැලලෝහයක්. බැලලෝහයක් කියන්නේ අපේ ශරීරයට ඇතුළු වුණොත් එයා අපව එළියට ගන්න ලේසි නෑ. ඒ නිසා ඒ බැරලෝහ කොටස් අපේ ශරීරයට ගියාම ඒවා අපේ වකුගඩු වල තැන්පත් වෙලා දීර්ඝ කාලයක් තිබිලා වකුගඩු නරක් වෙනවා. හරි. වකුගඩුව කර්මන්නේ කරනවා. එතකොට රසදිය කියන්නේ ඒ වගේ ලෝහයක් අපේ ශරීරයට ඒව ඇතුල් වෙන්නේ අපේ ඔය භාවිතා කරන කුෂිකර්මයේදී භාවිතා කරන පොහොරවලට මේ රසදිය ආසනික කැඩ්මියම් වගේ මේ බැරලෝහ එකතු කරලා තියෙනවා. ඒ බැරලෝහ පොහොර දාද්දි ඒ පොහොර මාර්ගයෙන් අපේ භූගත ජලයට එකතු වෙලා තමයි අපේ ශරීරයට එන්නේ. හරි. එහෙනම් කොහොම හරි ලෝහ ස්වභාවයේ තියෙන පුතේ ඝන අවස්ථාවේ ධනවස්ථාවේ ස්වභාවයේදී නොපවතින එකම ලෝකය තමයි මේ රසදිය කියන්නේ. හරි. එහෙනම් එයා තියෙන ස්වභාවය නැත්තම් සාමාන්‍ය කාබුෂ්ණත්වයේ ද්‍රවස්ථා. හරි. හොඳට ඒක මතක තියාගන්න. ඊට පස්සේ තුනී තහඩු බවට තැලී හැකිවීම. කියන්නේ යකඩ කොටසක් නැත්තම් ලෝහ කෑල්ලක් අරගෙන අපිට තුනී තහඩු බවට තලන්න පුළුවන්. එතකොට ඊට පස්සේ අපි ඔකට කියනවා නේද තන්නේ ආහන්නතාවය කියලා කියනවා. ඔය තැලිය හැකි බවට. ඊට පස්සේ කම්බියක්සේ අදින්නත් පුළුවන්. අපි ඒකට කියනවා තන්නේතාවය කියලා. එහෙනම් ලෝහවල තියෙන ගුණ පුතේ වුණා. භෞතික ගුණ. ඊට පස්සේ හොඳ තාප හා විද්‍යුත් සන්නායක වීම. එතකොට අපි දන්නවා ලෝහ වලින් හදපු හැන්දක් ලිපේ මොනවා හරි නේද? හොද්දක් හැදිගාදී හැන්දේ නිටත් රත් වෙනවා. ඊට පස්සේ ලෝහ වලින් තමයි තාප සන්නායනය කරන කටයුතු ගොඩක් කරගන්නේ. එහෙනම් ඒ වගේ හොඳ තාප සන්නායකතාවයක් තියෙන ඒ වගේම විද්‍යුත් සන්නායකතාවයක් තියෙනවා. කියන්නේ මොකද්ද මේ ඕල් මෙටල්ස් ආ කන්ඩක්ටර්ස්ද මොකන්ද කියලා කියන්නේ නේද? ඈ එතකොට මේ Google Translate එකේ ගහලා බලන්න. එතකොට එන්නේ සියලුම කොන්දොස්තරවරු සන්නායක වේ කියලා. නෑ නෑ මේ සියලුම ලෝක කොන්දොස්තරවරු වේ කියලා මේ ලඟදී මේ ඔය කියන්නේ මේ දසල කටි සර්ච් කරනවන්නේ සිංහල චයිනීස් වලට හරවනවනේ ඈට උරු කරගන්න. ඒ වගේ බලන්න. හරි. කොමරේ නම් සියලුම ලෝක පුතේ විද්‍යුත් සන්නායකයි. ඒ වගේ මෙයාලා හොඳ තාප සන්නායක වෙනවා. ඊට පස්සේ බොහෝ විට ඉහළ ඝනත්වයක් තියෙන මේ ලෝහ වලට පුතේ ඝනත්වයේ ඉහළයි ලෝහ වල. උදාහරණයක් විදිහට අපි යකඩ කෑල්ලක් අරගෙන වතුර දැම්මොත් එයා විලෙනවා. හරි. එහෙනම් වතුරේ ජලය මත පාවෙන ලෝහ බොහොම අඩුයි. ඔය සෝඩියම් වගේ ලෝහ මේ පාවුණාට නේද? ඈ ඒවා පාවෙන්නේ අර චූටි කොටසක් එකතු කරාමනේ. හැබැයි මේ ලෝහ ඝනත්වයේ වැඩි නිසා ජලයේ කියන්නේ ජලය ඝනත්වයට වැඩි නිසා ජලය ගිලිනවා. ඒ වගේම අනෙක් දේවල් වල ඒ කියන්නේ එයාලා ඝනත්වයේ අතින් ඉහළ තැනක ඉන්නේ. හරි. එතකොට ওই වගේ දේවල් අපිට මේ ලෝහවල භෞතික ගුණ විදිහට මතක තියාගන්න පුළුවන්. එහෙනම් ආයෙ මතක් කරගමු
මොනවද ආවෙනික දිස්ත්‍රික් තියෙනවා ඊට පස්සේ ගැටීමේදී ප්‍රවදෙන හඬක් එනවා ඊට පස්සේ සාමාන්‍ය කාමෘෂ්ණත්වයේ දියලා ඝන අවස්ථාවේ තමයි පවතින්නේ ඊට පස්සේ අපිට මේවා ගේ හොඳ ආහන්නතාවයක් තියෙන ඒ වගේම හොඳ තණ්හතාවයක් තියෙනවා ඊට පස්සේ හොඳ තාපසා විද්‍යුත් සන්නායක ගුණ දරනවා ඊට පස්සේ ඉහළ ඝනත්වයකින් යුක්ත කට්ටියක් බවට මෙයාලා පත් වෙලා ඉන්නවා එතකොට මේ කාරණා කිහිපයවල තරේ හොඳට මතක තියාගන්න ලෝහයක් කියලා කෙනෙක් අඳුරගන්න තිබ්බොත් නැත්තම් මොනවාරි ගුණ ටිකක් තිය කියලා එයා ලෝහයක්ද අලෝහයක්ද කියලා අහලා තිබ්බොත් ඔයාලට මේ ගුණ තියෙනවා නම් එයා ලෝහයක් කියලා අඳුරගන්න පුළුවන් ඊට පස්සේ නම් මේකේ භෞතික ගුණ ගැන භෞතික ගුණ වලට අමතරව පුතේ රසායනික ගුණ තියෙනවා මේ ලෝහයක් ගත්තට පස්සේ එතකොට ලෝහ ඉලෙක්ට්‍රෝන පිටකිරීමෙන් ධන අයන හේවත් කැට අයන සාදයි කියලා කියනවා එතකොට ධන අයන නැත්තම් අපි කැට අයන කියලා කියනවා නේද අර මේ කැතෝඩයක් බවට පත් වෙමින් හදන අයන නිසා එහෙනම් ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන හදනවා එහෙනම් ඉලෙක්ට්‍රෝන පිට කරාම තමයි ධන අයන හැදෙන්නේ කියලා අපි දන්නවා අර කිව්වේ කලින් මේ ඉලෙක්ට්‍රෝන තියෙද්දි ප්‍රෝටෝන සංඛ්‍යාවත් එක්ක සමාන වෙලා ආයාලා විද්‍යුත් වශයෙන් උදාසීනයි පිට කරොත් ඉලෙක්ට්‍රෝනයක් එයාලගේ ප්‍රෝටෝන වල තියෙන ලක්ෂණය තමයි පරමාණුවෙන් එළියට දෙන්නේ එහෙනම් ධන අයන සමයි හැදෙන්නේ ඊට පස්සේ ඔක්සිජන් සමග සංයෝග වී භාෂ්මික ඔක්සයිඩ සාදයි හොඳට මතක තියාගන්න ඕවා ඒ කියන්නේ සමහර ප්‍රශ්න තියෙනවා යම් කිසි මූලද්‍රව්‍යයක් ඔක්සිජන් සමග සංයෝග වී භාෂ්මික මූල මේ භාෂ්මික ඔක්සයිඩයක් සාදයි එයා ලෝහයක්ද අලෝහයක්ද කියලා අඳුරගන්න එහෙනම් භාෂ්මික ඔක්සයිඩයක් හදනවා නම් ඒ ඔක්සයිඩ් ඒ භාෂ්මික නම් එයා පුතේ අනිවාර්යෙන් ලෝහයක් හරි ඊට පස්සේ එම ඔක්සයිඩ ජලයේදී එමින් භාෂ්මික ද්‍රාවණයක් හැදෙනවා භාෂ්මික ද්‍රාවණයක් හැදෙනවා අපි ඔය අම්ල භාෂම ලවණ පාඩමේදී භාෂ්මික තත්ත්වය ගැන අපි තව දේවල් කතා කරමු හරි දැනට ඔය තුන මතක තියාගන්න එහෙනම් ලෝහ ඉලෙක්ට්‍රෝන පිට කළා ධන අයන හදනවා ඊට පස්සේ ඔක්සිජන් සමග සංයෝග වෙලා භාෂ්මික ඔක්සයිඩ හදනවා ඊට පස්සේ එම ඔක්සයිඩ ජලයේදී වෙලා භාෂ්මික ද්‍රාවණ හදනවා එතකොට එහෙනම් මැග්නීසියම් කියන්නේ ලෝහයක් මැග්නීසියම් පිට්ටුවට පස්සේ එන මැග්නීසියම් ඔක්සයිඩ් කියන්නේ භාෂ්මික ඔක්සයිඩයක් ඊට පස්සේ ආව දිය කරාට පස්සේ ජලයේ හරි මොකක් හරි භාෂ්මික ද්‍රාවණයක් තමයි හැදෙන්නේ එහෙනම් භාෂ්මික ද්‍රාවණයක් නම් හැදෙන්නේ ඔයාලා කොහොමද එයා භාෂ්මිකයි කියලා හොයාගන්නේ භාෂ්මික தත්ත්වය අඳුරගන්න බංගුරතාවය කියන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා පුතේ බංගුරතාවය කියන්නේ බිම වැටෙන පස්සේ හරි මොකක් හරි කියන්නේ මොකකින් හරි ගැහුවට පස්සේ කෑලි කෑලි වලට කැඩිලා යන බව හරි කුඩු වෙනවා හරි බ්‍රිටල්නස් කියන්නේ එතකොට මේ හරි නෑ මේ මොකද්ද මේ වීදුරුවක් වීදුරුවක් ගත්තොත් එයා බංගුරයි හරි එතකොට මේ බංගුරතාවය කියන්නේ ඒකට හරි විදෙනවා හරි එතකොට පුතේ හොඳයි ප්‍රශ්න අහන එක එහෙනම් ඔන්න මතක තියාගන්න මෙයාලගේ භෞතික ගුණයි ඊට පස්සේ රසායනික ගුණයි සෙට් එක එහෙනම් රසායනික ගුණ තුනක් අපි ඉගෙන ගත්තා භෞතික ගුණ කීපයක් මේ ඉගෙන ගත්තා මේ ගුණ මතක තියාගන්න ලෝහ අලෝහ ගැන කතා කරද්දී එතකොට ලෝහ මූලද්‍රව්‍ය කීපයක් ගැන අපිට මේ පොතේ ඉගෙන ගන්න තියෙනවා නේ සෝඩියම් කියන එක කියනවා නේද සෝඩියම් බැලුම් වලට පේන ආකාරය තියෙනවා නේ හරියට දිලිසි දිලිසි තියෙන්නේ මොකද ඒ කියන්නේ මෙයාගේ කියන්නේ ලෝහ වලට අනන්‍ය ගුණයක් නේ අර දිස්නල් යදෙන සුළු ස්වභාවයෙන් එතකොට හැබැයි සෝඩියම්ගේ අර ඉතුරු ගුණ නම් අඩුයි හොයාගන්න විදියක් නැහැ මොකද මෙයා මේ ටිකක් අර තද ගතියෙන් යුක්ත ලෝහයක් නෙමේ සෝඩියම් කියන්නේ. එතකොට සෝඩියම් ආවර්තාවකුවේ පළමු කාන්ඩිටයත් ලෝහ මූලද්‍රව්‍යයක්. ඒ අධික ප්‍රතික්ෂේපශීලී. එතකොට අපි දන්නවා සක්‍රියතා ශ්‍රේණිය ගැන කතා කරද්දී උඩින්ම ඉන්නේ පොටෑසියම් ඊට පස්සේ ඊට යටින් සෝඩියම් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වයේ අතින් ඉහළම තැනක ඉන්නේ කෙනෙක් තමයි මේ සෝඩියම් කියන්නේ. එහෙනම් අධික ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයක් සිවිතකත් ලෝහය ලෙස ස්වභාවයෙන් උපවතිය කියන්නේ මේ ලෝහය ලෝහයක් විදියට ස්වභාවයෙන් පවතින්නේ අපිට කොහේ හරි ගිහිල්ලා පතලක් කැඩීම් කළා සෝඩියම් ගන්න නම් වෙන්නේ නැහැ එයා සංයෝගයක් හදාගෙන ඉන්නේ කිසිම වෙලාවක අපිට ස්වභාවයෙන් ලෝහය විදියටම හොයාගන්න විදියක් නැහැ අධික ප්‍රතික්‍රියාශීලීත්වය නිසා සෝඩියම් ස්වභාවයෙන් පවතින්නේ වෙනත් මූලද්‍රව්‍ය සමග සංයෝජිත තත්ත්වවලිනි සෝඩියම් අඩංගු ප්‍රධාන සංයෝගයක් වන සෝඩියම් ක්ලෝරයිඩ් මුහුදු ජලයේ පවත්නා ප්‍රධාන සංයෝගයක් කියන සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අපි එදිනෙදා ආහාරයට ගන්න ලුණු වලට පුතේ. එහෙනම් මේ ලුණු වල මේ සෝඩියම් කියන අධික ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. ආජ් පුළුවන් එහෙනම් සෝඩියම් නේද? කියන්නේ සෝඩියම් නිස්සාරණය කරගන්න හැටි අපි දන්නවා අපි ඉගෙන ගන්නවා මේ විද්‍යුත් රසායනයේදී. එහෙනම් මේ කියන්නේ කෙනෙක්ට පුළුවන් කරලා බලන්න. හරි. හැබැයි ඒක මේ ගොඩාක් ප්‍රායෝගික වෙන්නේ නැහැ. මේ
අපි ළඟ තියෙන සම්පත් එක්කනේ. හරි. එතකොට කොහොම හරි විද්‍යාගාරයේදී අපි සෝඩියම් දකිනවා. සෝඩියම් කියන එක අපිට පරීක්ෂණවලදී ගොඩක් අපිට අතට ගන්නවත් දෙන්නේ නැහැ නේ. එතකොට කොහොමද? චූටි කෑල්ලක් කපලා වතුරට දාලා බලලා තියවල සෝඩියම් එයා ඉක්මනට වතුරත් එක්ක වතුර වැටිච්ච ගමන් සෝඩියම් ගිනි ගන්නවා. හරි. එහෙනම් වතුර වැටුනම සෝඩියම් ගිනි ගන්නවා. ලොකු සෝඩියම් කුට්ටියක් දැම්මොත් එමේ ස්පෝටන එනවා. කුකුල්ල යනවා. එහෙනම් මේ සෝඩියම් වල තියෙන ಗುಣ. හරි. එතකොට පුතේ සෝඩියම් ඊළඟට සෝඩියම් ලෝහය ඇති අධික ප්‍රතික්‍රියාශීලීත්වය නිසා වාතය නොගැටෙන පරිදි පැරපින් තෙල් හෝ භූමි තෙල් තුල පැරපින් තෙල් හරි භූමි තෙල් තුල මොකද වාතය හරි ජල වාෂ්ප හරි වාතයේ තියෙන ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ඒ නිසා භූමි තෙල් හරි පැරපින් තෙල් තුල හරි නේද ගබඩා කරු තමයි සෝඩියම් කැවල්ලක් පැරපින් තෙල් වලින් ඉවත්තර ගත් විට එහි දිස්නේලක් නටන ලැබේ එය පීයක් නිතා පහසුවෙන් කැපිය හැකි කැප පෘෂ්ඨයේ ප්‍රතිවන් ලෝහ මෙලිෂියක් ඇස ටික වෙලාවකින් ඩිස්නේ ක්‍රමෙන් අඩු වෙනවා හේතුව වායු ගෝලයත් එක්ක මේ සෝඩියම් ගැටෙන පස්සේ පුතේ වායු ගෝලයේ තියෙන ජල වාෂ්පත් එක්ක මේ සෝඩියම් ලෝහය ප්‍රතික්‍රියා කරනවා එතකොට මේ සෝඩියම් ලෝහයේ වාතයෙන් නිවාරණය වෙච්ච පෘෂ්ඨයේ තියෙන මේ ඩිස්නේ දෙන ස්වභාවය අඩු වෙනවා එහෙනම් මේවා අපි හොඳට මතක තබා ගත යුතුයි එතකොට ඊට පස්සේ ඉතා පහසුවෙන් කැපිය හැකි කැප පෘෂ්ඨයේ ප්‍රතිවන් ලෝහ මෙලිෂියක් ඇස ටික පීයම් තරගෙන කපන්න පුළුවන් ලෝහයක් අපිට යකඩයක් තරගෙන පීයම් කපන්න බෑ මේ හැබැයි මේ සෝඩියම් කියන ලෝහය ඒ තරම් සියු මේ තරම් කියන්නේ ඝනත්වයෙන් අඩු ලෝහයක් නේද ඒ තරම් මේ හයිය නැහැ හරි ඊට පස්සේ එන සෝඩියම් ලෝහයේ භෞතික ගුණ කතා කරන්න තියෙනවා හරි ඒ වෙනනම් සෝඩියම් ලෝහයේ කතන්දරේ මතක තියාගත්තොත් ඔය භෞතික ගුණ ටික මතක තියාගන්න ලේසි එහෙමත් නැත්නම් සෝඩියම් ලෝහයේ මෙච්චර විශ්මිත ගුණ තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ පාඩම ඉවරනට පස්සේ YouTube එකේ සෝඩියම් කියලා සර්ච් කරන්න එතකොට ඔයාලට බලාගත්ත හැකි සෝඩියම් සමහරක් කියන්නේ පරීක්ෂණ කරපුවා තියෙනවන්නේ වීඩියෝස් මේ සෝඩියම් ලොකු කුට්ටි පිටින් ගෙනෙලා වතුර තියෙන තැන් වලට දානවා ඒක ස්පෝට් වෙනවා කුපුරලා යනවා හරි හරි භයානක වෙලාවට මේ හරි එතකොට එහෙනම් මෙයාගේ භෞතික ගුණ පීයකින් කැපි හැකි තරම් මෘදුයි ඊට පස්සේ ජලයට වඩා ඝනත්වය අඩු නිසා ජලය මත පිට දෙපා වෙනවා එහෙනම් ලෝහ අපි කිව්වා බහුතරය ඝනත්වයෙන් වැඩි කියලා හැබැයි මේ සෝඩියම් කියන ලෝහය ජලයට වඩා ඝනත්වයෙන් අඩුයි අඩුයි වුණාට ලොකු අඩුවක් නෙමෙයි නේ ජලයේ ඝනත්වය නම් නේද මේ සාමාන්‍යයෙන් සැලකිය යුතු අඩුවක්. හරි. ඒකනේ ජලය මත පාවෙන්නේ. ඊට පස්සේ නම් විද්‍යුත් සහ තාප සන්නායකයි. හරි. එතකොට සෝඩියම් කියන ලෝහයක් විද්‍යුත් සහ තාප සන්නායක ලෝහයක්. විද්‍යුතය සන්නායනය කරනවා, තාපය සන්නායනය කරනවා. කියන්නේ ලෝහවලට තියෙන භෞතික ගුණ තියෙනවා. හරියට නිකන් ඔයාලට අර පක්ෂීන් ගැන පොදු දේවල් ඉගෙන ගත්තාම නේද? දැන් කුරුල්ලෙක් කිව්වොත් පොදුවේ කුරුල්ලෙක් කිව්වම අපි දන්නවා පියාටු තියෙනවා. ඊට පස්සේ කකුල්වල නියපොතු තියෙනවා. කකුල්වල පොඩි කොරළ ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ කොටක් තියෙනවා උගේ තියෙන මේ මොනවාද මේ හදවතේ තියෙන කුටිර ගන්න අපි දන්නවා එහෙනම් කුරුල්ලෙක් මොකෙක් දැක්කත් ඔය කියන ලක්ෂණ ටික තියෙන නිසා අපිට ඒ කුරුල්ල ගැන ඕන කෙනෙක් කියන්න පුළුවන් එයා කුරුල්ලෙක් මෙයාට මෙන්න මේ ලක්ෂණ තියෙනවා කියලා. ඒ කියන්නේ පොදු ලක්ෂණ ටික කොහොමද තියෙනවනේ ඒ වගේ මේ ලෝකවල භෞතික ගුණ ගැන කතා කරද්දී පුතේ අර පොදුවේ අපි ලෝකවල කතා කරමු භෞතික ගුණ මේ ලෝකවල තියෙනවා. හැබැයි සමහර තැන්වලදී විතරයි වෙනස් වෙන්නේ. එතකොට මෙතනදී මේ අපි හරි හයියයි කියපු එක නේද? නැත්තම් මේ මොකද්ද මේ ශක්තිමත් කියපු එක මේ ඝනකමින් වැඩි කියපේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන සෝඩියම් වලටදී එයාව පීයකින් කපන්න පුළුවන් නිසා ඊට පස්සේ මෙයාගේ ඝනත්වය අඩු වෙලා තියෙන හැබැයි විද්‍යුත් සහ තාප සන්නායක ගුණය කියන එක සුපුරුදු පරිදි ලෝහ වල තියෙන ගුණයක් ඒක මෙයාගේ තියෙනවා හරි ඊට පස්සේ සෝඩියම් ලෝහයේ රසායනික ගුණ රසායනික ගුණත් දාලා තියෙනවා සෝඩියම් ලෝහය ඔක්සිජන් සමග ප්‍රබල ප්‍රතික්‍රියාශීලීත්වයක් දක්වයි වාතයේ ඇති ඔක්සිජන් වායුව සමග ශීඝ්‍ර ප්‍රතික්‍රියා කර ලෝහයේ ඔක්සයිඩ් සාදයි කියලා තියෙනවා ඊට පස්සේ පුතේ සෝඩියම් සිසිල් ජලය සමග ශීඝ්‍රයෙන් සිසිල් ජලය සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව හදනවා ඊට පස්සේ හරි එහෙනම් ඔක්සිජන් සමග ප්‍රබලව ප්‍රතික්‍රියා කරනවා වාතය ඇති ඔක්සිජන් වායුව සමග හොඳට ප්‍රතික්‍රියා කළා මොකද කරන්නේ සෝඩියම් ඔක්සයිඩ් එක හදනවා යාගේ ඊට පස්සේ සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කළා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා සෝඩියම් කැල්ලක් සිසිල් ජලයට දැම්මම පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා ඊට පස්සේ සෝඩියම් අණුක අම්ල සමග ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කර ලෝහයේ ලවණ හා හයිඩ්‍රජන් වායුව හදනවා එහෙනම් පුතේ අම්ලයකට එහෙම දාන්න හොඳ නැහැ සෝඩියම් කැල්ල ඒක අනාරක්ෂිතයි මොකද ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරනවා කියන්නේ ස්ෆෝටනේ වෙනවා ස්ෆෝටනේ වෙද්දී ඒ අම්ල අපේ ඇඟට එහෙන්න පුළුවන් ඉහිලා අපේ අතපය පිච්චෙන්න පුළුවන් ඒ නිසා සමහරවිට මේ
මේ ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරනවා කියන්නේ. එතකොට මේ බෙහෙවින් අනතුරුදායක ප්‍රතික්‍රියා නිසා අත්දවලන්න එපා කියලාම කියලා තියෙනවා. හේතුව තමයි අර අපිට අම්ලවලින් තාලෙන්න පුළුවන්, ගින්නෙනුත් පිළිසිලා හරියන්න පුළුවන්, හරි භයානකයි මේ. හරි. එතකොට එනම් ඔයාලා අහලා ඇති ඔය විදියට මේ මොනවද මේ සාමයයි යුද්ධයයි කියන කතාව නේද? දැන් ලෝකේ සාමයෙන් පරිත්‍යාග කරන ත්‍යාගයනේ නැත්තම් දෙන ත්‍යාගනේ නොබෙල් ත්‍යාග කියන්නේ. එතකොට මේ නොබෙල් ත්‍යාග හොයාගත්තේ ඉවර වෙන්නේ කීයටද කියලා අහනවා අර්ෂි 12 මාර වගේ මේ පුතේ. හරි. ආ එතකොට මේ ඔය නොබෙල් ත්‍යාග දෙන්නේ සාමය වෙනුවෙන්. එතකොට ඔය සාමය කියන දේ මොකද මේ සාමයට දෙන නොබෙල් ත්‍යාගක මේ කියන එක යෝජනා කරේ නැත්තම් ඒක දෙන්නේ ඇල්බර්ට් නොබෙල් කියන කෙනාගේ ධනේ. හරි. ඇල්බර්ට් නොබෙල් කියන විද්‍යාඥයනි. එතකොට පුතේ ලෝකයේ දන්න මේ ඔයාලත් සමහරට දන්න ඇති මේ ඇල්බර්ට් නොබෙල් කියන විද්‍යාඥය තමයි අපේ ලෝකෙට කුපුරණ ද්‍රව්‍ය වාගත්තේ. TNT කියන්නේ. එතකොට මේ කුපුරණ ද්‍රව්‍ය වාගද්දී එයා පරීක්ෂණ කළානේ කුපුරණ ද්‍රව්‍ය වාගන්නේ. එයාගේ මුලින්ම නැති වෙන්නේ මේ ඇල්බර්ට් නොබෙල් කියන විද්‍යාඥයාගේ මුලින්ම නැති වෙන්නේ එයාගේ සහෝදරයා. අත්දැක බැලීමකදී පිපිරීමක් සිද්ධලා ඇල්බර්ට් නොබෙල්ගේ සහෝදරයා මැරෙනවා. අන්තර්ජාලයේ දිනවල කියලා වළනෝ වෙලා. ඊට පස්සේ මෙයා මේ ගංගා මැදට පහුරක් මැදගෙන ගිහිල්ලා ඒ පහුරේ නැගගෙන එයා එයාගේ පරීක්ෂණ කටයුතු කරනවා. මොකද රජයෙන් තහනම් කරා මෙයාට පරීක්ෂණ කරන්නයි සහෝදරයා මැරුණනේ. ඊට පස්සේ ඒ විදියට හැංගිලා ජනතාවගෙන් ඈත් වෙලා පරීක්ෂණ කළා. එනවා එයා ජීවිතේ පන්දුර තියලා ඔක්කරේනේ ආහිම කළා තමයි යා කුපුරණ ද්‍රව්‍ය දාගන්න. කුපුරණ ද්‍රව්‍ය හොයාගෙන එන ලෝකෙට දුන්නා. දුන්නට පස්සේ යාට තියෙනවා ඒකේ කක්ෂෝ වටිනාකම. නැත්තම් කොපිරයිට් එක. එයා කියන්නේ පේටන් අයිතිය. අයිතිය නිසා යාට කුපුරණ ද්‍රව්‍ය කොහේ හරි කම්පැනිකින් හදද්දී යාට යාගින් ගෙනුවට කොටසක් එනවා මුදල්. ආදායම. එහෙනම් ඒ විදිහට මේ මුළු ලෝකෙම නේද කුපුරණ ද්‍රව්‍ය වලින් ඔන්න විනාශ සිද්ධ වෙනවා, යුද්ධ සිද්ධ වෙනවා, මිනිස්සු මැරෙනවා. ඔන්න නොබෙල් කියන විද්‍යාඥයා ඒක දැකලා කම්පා වෙනවා. මේ මගේ සොයාගෙන නිසා තමයි කියලා ඊට පස්සේ තමයි යා මොකද කරන්නේ? මැරෙන්න කලින් එයාගේ ධනය එයා කියනවා මෙන් මම මගේ ධනය ලියලා දෙනවා මේ වගේ අරමුදලකට ලෝකේ සාමය වෙනුවෙන් කැපෙන පුද්ගලයන්ට ඒකෙන් ටෑග්ග්ක් දෙන්න හැම අවුරුද්දකම. එතකොට භෞතික විද්‍යා ශාස්ත්‍රය, රසායන විද්‍යා ශාස්ත්‍රය කියලා විවිධ ශාස්ත්‍රවල දේශපාලකීන්ට එහෙම සාමය වෙනුවෙන් කැපුණාට පස්සේ මේ නොබෙල් ටෑග්ග් අප් වෙනවා. එතකොට පහුගිය කාලේ නේද බැරක් ඔබාමට හම්බුණා, ඊට පස්සේ අවුන් සාන් සූකිට හම්බුණා. ওই වගේ අර මේ දවස්වල කියනවා ඊශ්‍රායලේ තමයි කියලා නොබෙල් ටෑග්ග් ගත්ත වැඩිම මිනිස්සු ප්‍රේසක් ඉන්නේ. එතකොට එහෙනම් මේ වැඩිම පිරිසක් කියන්නේ ඒක යුදකාමී රටක් නේ. ඒක හැමෝටම මේ යුද පුහුණුව දෙනවා. ඊට පස්සේ මේ එහෙනම් අපි අපේ ලෝකේ නේද යුද්ධයෙන් වෙනුවෙන් හැම උණ්ඩයක් වැයෙන වාරයක් පාසාම සාමයෙන් එකට මුදලක් බැර වෙනවා. ඒ කියන්නේ හරි අමුතුයි අපේ ලෝකේ ඇඳලා තියෙන හැටි. කොහේ හරි උණ්ඩයක් පත් වෙනකොට ඒකෙන් මුදලක් සාමාන්‍ය මුදලට ගිහිල්ලා. හරි නොබෙල් ත්‍යාගයේ දෙන අරමුදලට ගිහිල්ලා. මොකද ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ මේ නොබෙල් වැරඩට තාමත් එයාගේ ඒ ධනස්කන්ධ එක්ස්ප්‍රස් වෙනවනේ. එයාගේ ඒ අයිතිය එයාට හම්බෙනවා. එතකොට ඒ විද්‍යාඥයා මැරෙනකොට මිය යනකොට කොච්චර මුදලක් ඉතුරු වෙලා තිබ්බද කියනවනම් කොච්චර දයක් උපයගෙන තිබ්බද කියනවනම් එයා මැරිලා අවුරුදු 5ක් යනවා පුතේ එයාගේ සම්පූර්ණ වත්කම ගණනය කරලා ඉවර කරගන්න. හරි. එතකොට ඔයගේ අපූර්ව කතා තියෙනවා ලෝකේ කොහෙල බලන්න. එහෙනම් මේ සෝඩියම් කියන ලෝහය ප්‍රබල අම්ලත් එක්ක නැත්තම් මේ තනුක අම්ලත් සමගුණ ප්‍රබල වෙන්න ඕනේ. තනුක අම්ලයක් සමගුණ ප්‍රචණ්ඩ විදිහට ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් උද්‍යාගාරයකට කවදාද ගියොත් පරීක්ෂණ කරද්දී ඔය මතක තියාගන්න. හරි. ආ එතකොට ඊට පස්සේ රසායනික ගුණ කතා කරා. ඊළඟට භාවිත භාවිත තමයි වැදගත්ම දේ. සෝඩියම් ලෝහය මොකටද පාවිච්චි කරන්නේ? හරි. එතකොට රන් රිදී නිස්සාරණයට අවශ්‍ය සෝඩියම් සයනයිඩ් නිපදවයි. මේ රක්තරන් සහ රිදී නිස්සාරණය කරනකොට සෝඩියම් සයනයිඩ් අවශ්‍ය වෙනවා. මේ සෝඩියම් සයනයිඩ් නිෂ්පාදනය කරන්න සෝඩියම් පාවිච්චි කරනවා. ඊට පස්සේ කාබනික රසායනික විද්‍යාවේදී ඔක්සිහාරකයක් ලෙස, ඔක්සිකාරකයක් කියන නෙමෙයි ඔක්සිහාරකයක් ලෙස, මේ ඔක්සිහාරකයක් ලෙස ගන්නා සෝඩියම් සංරසය සාදන්න මේක පාවිච්චි කරන රසදිය සංරසය වගේ ගත්තම මේ සෝඩියම් සංරසය කියන්නේ ඔක්සිහාරකයක්. හරි. ඊට පස්සේ ටයිටේනියම් සර්කෝනියම් වැනි ලෝහ වල සංයෝග වලින් ලෝහය වෙන් කර ගැනීමට භාවිත කරනවා. එතකොට මේ වගේ මේ පොයින්ට්ස් වලින් කීපයක් හරි පුතේ මතක තියාගන්න. සෝඩියම් ගැන කියද්දී ඔයාලට පාසුවේ මතක තබා ගන්න පුළුවන් කීපයක් හරි මතක තියාගන්න. අමතක කරන්න නම් එපා. එතකොට එනම් කල්සම් රෙදි ඊට පස්සේ මේ මොනවද මේ ඩෙනිම් ගොඩක් නේද? ඔයාලා දන්නේ ඩෙනිම් ඩයි කරනවා කියලා කියන්නේ ඩෙනිම් ඩයි කරනවා කියන්නේ. හරි. එතකොට මේව වර්ණ ගන්නද්දී ඉන්ඩිගෝ කියන වර්ණය, ඉන්ඩිගෝ කියන වර්ණය දේ දුන්නේ තියෙනවනේ. හරි. එතකොට මේ සායම් වර්ග නිපදවනවා. සායම් වර්ග නිපදවන්න මේ සෝඩියම් කියන ලෝහය පාවිච්චි කරනවා. ඊට පස්සේ කහපැහැති
කහපැති ආලෝකයේ විදින විදුලි ලාම්පු සඳහා මේ සෝඩියම් ලෝහය පාවිච්චි කරන නම් සෝඩියම් ලෝහය භාවිත ගොඩයි. හරි භාවිත ගොඩයි අනතුරුදායකයි විශේෂයි හේතුව පීජකින් අපිට කපන්න පුළුවන්. ජලයේ ඝනත්වය ඍණ ඝනත්වයෙන් අඩුයි. හැබැයි මෙයා විද්‍යුතය සංනයනය කරනවා, තාපය සංනයනය කරනවා. ඊට පස්සේ අපි දන්නවා මොකද්ද? මෙයාගේ ප්‍රතික්‍රියාශීලීත්වය ගැනනේ. හරි. ඊට පස්සේ එන සෝඩියම් ලෝහයටකින් අහවරයි. ඊට පස්සේ අපි එන්න ඕනි මැග්නීසියම් කියන ලෝහයට. එතකොට මම මේ ටිකම එහෙම කියවගෙන කියවගෙන යන හේතුව මේක පොත කියවන්නත් කම්මැලි ළමයි ඉන්නවා මේක පාඩම් කරන්න මතක හිටින්නත් ළමයි ඉන්නවා සමහරක් අට මේක ඇහුවාම මතක හිටිනවා හරි ඒ නිසා අපි අහලා මේ ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න දාලා නේ ප්‍රශ්න මැසේජ් වලට හරි මයික් එක ඔන් කරලා හරි ඕනෙලා ගන්න ඒ විදිහට අපි ඉගෙන ගමු හරි එතකොට පුතේ මැග්නීසියම්ද ප්‍රතික්‍රියාශීලී සැහැල්ලු ලෝහයක් ඔයාලා දන්න මැග්නීසියම් පටි විදියට තියෙන විද්‍යාගාරේ ඒක ඉස්සර අපේ මතක ඉස්කෝලේ යන කාලේ විද්‍යාගාරට ගියාට පස්සේ අපේ පන්තියට මැග්නීසියම් පටි කීපයක් එනවා කොහෙන් ගන්න ඈ යාළුවෝ කියලා ළමයි යතේ අරන් එනවා කට්ටිය ඈ එතකොට ඒ කාලේ එහෙමයි අපි ඉස්කෝලේ යනකොට එතකොට මැග්නීසියම්ද ප්‍රතික්‍රියාශීලී සැහැල්ලු ලෝහයක් නිදාසේ ලෝහයේ ස්වභාවයේ නොපෝතිත් එහෙනම් මැග්නීසියම් තියෙන ස්වභාවයේදී සංයෝග වෙලා තවත් කාත් එක්කයි සංයෝග වෙලා තමයි මැග්නීසියම්ුත් තියෙන්නේ සෝඩියම් සෝඩියම් ක්ලෝරයිඩ් විදිහට තියෙනවා එහෙනම් මුහුදු ජලයේ මැග්නීසියම් ක්ලෝරයිඩ් විදිහට තියෙනවා එහෙනම් ඔයාලා දන්නවා දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු ලුණු වල තියෙන ඔය සෝඩියම් ක්ලෝරයිඩ් ටික අපි ලුණු ලුණු දේවල් වලදී මේ මුහුදු ජලය කැටිකරණයට ලක් කළා මෙයාලා අට්ටි ගහලා තියෙනවා අට්ටි ගහලා තියන්නේ මේ ලුණු වල තියෙන මැග්නීසියම් අයන ඉවත් වෙන්න. එතකොට මේ මැග්නීසියම් අයන කියන්නේ මේ මොනවද? මැග්නීසියම් ක්ලෝරයිඩ් විදියට මුහුදු ජලයේ පවතිනවා මේ මැග්නීසියම්. එහෙනම් මැග්නීසියම් ලෝහය තියෙන නිසා තමයි මුහුදු ජලයේ මැග්නීසියම් අයන තියෙන්නේ. එතකොට ඒ ලුණු වල අපි දන්නවා මැග්නීසියම් අයන තිබ්බොත් ලුණු තිත්ත ස්වභාවයක් ගන්නවා කියලා නේ. එතකොට ඔන්න එකිනෙක සම්බන්ධතාවයක් තියෙනවා මේකෙදි. එහෙනම් මැග්නීසියම් ක්ලෝරයිඩ් ලෙස පවතී. වාතයට විරුද්ධ ඇති විට මරිදවන නිසා දිෂ්ණයක් දැකිය නොහැක. ඒත් වැලි කඩදාසියක් මැදගත් විට දිෂ්ණයක් දැකගන්න පුළුවන්. එහෙනම් පුතේ වාතය නිරාවරණය වෙලා තියෙදි මැග්නීසියම් මේ ලෝහයේ ඔක්සයිඩ් හදා ගන්නවා දිෂ්ණ දෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් වැලි කඩදාසියක් අරගෙන මේවා හුරුලා හුරුලා එතකොට අර යකඩ වගේම තමයි දිෂ්ණ දෙන්න ගන්න. හරි. එතකොට ඔය වගේ සරල කාරණා. එහෙනම් මැග්නීසියම් ලෝහයේ භෞතික ගුණ දෙකක් දාලා තියෙනවා. ජලයේ ඝනත්වයට නම් පුතේ වැඩි. ඒ කියන්නේ වතුරට දැම්මොත් මෙයා වතුරේ ගිලිනවා. ඊට පස්සේ ඉහළ තාප සහ විද්‍යුත් සංනායකතාවයක් තියෙනවා මේ මැග්නීසියම් ලෝහයට. හරි. එතකොට ඒක ලෝහවල තියෙන පොදු ගුණයක් නේද? විද්‍යුත් සංනායකතාවය, තාප සංනායකතාවය ලෝහවල තියෙන පොදු ගුණයක්. ඒ ගුණේ මෙයාටත් තියෙනවා. එහෙනම් ඔයාලට ප්‍රථමයෙන් මම කියන්නේ කලින්ම කිව්වේ ඔයාලට අර මුලින්ම අපි කියපු එයාලගේ තියෙන භෞතික ගුණ ටික මතක තියාගත්තොත් පුතේ ඕනිම ලෝහයකට මේ පොදු ගුණේ තියෙනවා. එහෙනම් එකක් හරි එක ලකුණක් හරි උපයා ගන්න පුළුවන්. මොකද්ද? එයා ලෝහයක් නම් එයාට ඒ පොදු ගුණේ තියෙන නිසා ඒක ලියන්න පුළුවන්. එයාගේ භෞතික ගුණයක් ලියන්න කියපු ගමන්. හරි. එතකොට මැග්නීසියම් ලෝහයේ රසායනික ගුණ මැග්නීසියම් ලෝහයේ වාතය රත් කළ විට දීප්තිමත් සුදු දැල්ලක් ඇති කරමින් දැවි සුදු පැහැති මැග්නීසියම් ඔක්සයිඩ් සාදයි. එතකොට ඔයාලට ඔක කරලා බලන්න විදියක් නැති වුණාට YouTube එකේ ගහලා බලන්න පුළුවන් මැග්නීසියම් බර්න් කරන විදිය මැග්නීසියම් දවන විදිය. එතකොට සුදු දැල්ලක් හැදෙනවා. දීප්තිමත් සුදු දැල්ලක් එක මෙයා දැවිලා යනවා. ඊට පස්සේ මැග්නීසියම් ලෝහය සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාවක් නොදක්වද උණු ජලය සමග ප්‍රතික්‍රියාවක් දක්වයි. එසේ ප්‍රතික්‍රියා වී මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව හදනවා. එතකොට එහෙනම් මැග්නීසියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් දක්වන්නේ සිසිල් ජලයත් එක්ක උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව හදනවා. එහෙනම් අපි කලින් ඉගෙන ගත්ත මොන හරි ලෝහයක් එයා මේ බාෂ්මික ඔක්සයිඩ් තමයි හදන්නේ කියලා නේද? අපි ලෝහවල නේද? ලෝහවල මේ පොදුවේ ඉගෙන ගත්ත ලෝහවල රසායනික ගුණ එහෙනම් ලෝහ ඔක්සිජන් සමග සංයෝජන වී බාෂ්මික ඔක්සයිඩ් හදනවා කියලා ඉගෙන ගත්තා. එහෙනම් මැග්නීසියම් කියන්නේ ලෝහයක් නම් පුතේ මෙතනදී මේ හදන මොනවද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ලෝහය sorry වායුවත් එක්ක හදන මැග්නීසියම් ඔක්සයිඩ් කියන ලෝහය එයා බාෂ්මික ගුණධර්ම එක්කෙනෙක්. ඒ කියන්නේ වාතයත් එක්ක මෙයා බාෂ්මික ගුණධර්ම මේ දේවල් මේ ඔක්සයිඩ් තමයි හදන්නේ. එතකොට එහෙනම් ඔන්න මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රජන් වායුව හදනවා. මැග්නීසියම් හුමාලයේ සමග රත් කළ විට මැග්නීසියම් ඔක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව සෑදී. ඊට පස්සේ මැග්නීසියම් තනු අම්ල සමග ශීඝ්‍ර ප්‍රතික්‍රියා කර අදාළ මැග්නීසියම් ලවණය සහ හයිඩ්‍රජන් වායුව සාදයි. මැග්නීසියම් ලවණය කියන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන එක. හරි. නම් ක්ලෝරින් එකතු වෙලා තමයි ලවණ, ඒ කියන්නේ ක්ලෝරයිඩ් එක තමයි එතනදී. දැවෙනකොට දැල්ල විශේෂ පාටක් තියෙනවද? නෑ පුතේ, විශේෂ පාටක් කියන්නේ මෙයාගේ දීප්තිමත් සුදු පාටක් තමයි දැල්ලේ තියෙන්නේ. ආ සෝඩියම් දැවෙන කොටද? ඔව් පුතේ, එයාත් පොඩක් අර නිල් පාටට උරු දැල්ලක් තමයි එන්නේ. හරි. ඒ කියන්නේ මේ නිකන් අපි LP ගෑස් පත්තු කරාගෙන මේ
දැල්ලක් තමයි එන්නේ. එතකොට ඒකේ ඒ දැල්ල අපිට හොඳින් නිරීක්ෂණය කරන්න අපි ලොකු මැග්නීසියම් කැල්ලා විද්‍යාකාරවල දිනම් දාලා බලන්න. හැබැයි ඔයාලට පුළුවන් YouTube එකේ ගහලා බලන්න මැග්නීසියම් මේ සෝරි සෝඩියම් ප්‍රතික්‍රියා කරන විදිය. හරි සෝඩියම් ගැන අහලා තියෙන කෙනෙක් මැසේජ් එකක් දාලා එයාට කිව්වේ. එතකොට එහෙනම් ආපහු පාරක් අපි යම් මැග්නීසියම් වලට මැග්නීසියම් ලෝහයේ භාවිත අවස්ථා. එතකොට පුතේ මැග්නීසියම් සහ මැග්නීසියම් මිශ්‍ර කිරීමෙන් මැග්නීසියම් නම් මිශ්‍ර ලෝහයේ සාධන. එහෙනම් මැග්නීසියම් සහ නේද? ඇලුමිනියම් සහ මැග්නීසියම් මිශ්‍ර කරලා මැග්නීසියම් කියන ලෝහය හදන එක. එහෙනම් ලෝහ දෙකක් මිශ්‍ර කරොත් එයා මිශ්‍ර ලෝහයක්. තවත් මොනවද මිශ්‍ර ලෝහ තියෙන්නේ? මතක් කරගන්න. ලෝකඩ තියෙනවා. තව මිශ්‍ර ලෝහයක් අපි මතක් කරගමු. පිත්තල තියෙනවා. එහෙනම් පිත්තල ලෝකඩ වා මිශ්‍ර ලෝහ පුතේ. ඊට පස්සේ අපි ලෝහයකුයි අලෝහයකුයි මිශ්‍ර කරලා හදා ගන්නවා වානය කියන ලෝහය. කියන්නේ ෆෙරස් සහ කාබන් මිශ්‍ර කරලා තමයි අපි වානය කියන ලෝහය හදාගන්නේ. එහෙනම් මිශ්‍ර ලෝහ විවිධ මිශ්‍ර ලෝහ වර්ග තියෙනවා. හරි ඒ වගේ ඇලුමිනියම් සහ මැග්නීසියම් මිශ්‍ර කරලා හදා ගන්නවා මැග්නීසියම් කියන ලෝහය. මෙම මිශ්‍ර ලෝහය ශක්තිමත් සැහැල්ලු විකාදයට උරක් දෙන ලෝහයක්. එහෙනම් කොච්චර ශක්තිමත්ද කියනවා නම් ගුවන් යාන නිපදවීමට පාවිච්චි කරනවා මේ මැග්නීසියම් කියන ලෝහය. හරි එතකොට මේ ඔය රසායන විද්‍යාවේ තියෙන එක පැතිකඩක් ඔය මිශ්‍ර ලෝහ හදන එක. විද්‍යාඥයෝ තාමත් විවිධ පරීක්ෂණ කරනවා මේ ගුණත්වයෙන් ඉහළ මිශ්‍ර ලෝහ නිෂ්පාදනය කරන්න. හරි එතකොට අර මේ ආදිසි ක්ලාක් මහතා කියන්නේ මේ හදට සෝපානයක් හදන්න පුළුවන්. ඒ සෝපානය හදන්න නම් මේ ඇලුමිනියම් වලට වඩා දෙගුණයකින්වත් බර අඩු ලෝහයක් තියෙන්න ඕනේ කියලා. එතකොට ඇලුමිනියම් තමයි මේ අඩුම ස්කන්ධයක් තියෙන මේ ලෝහය. කියන්නේ සැහැල්ලුම ලෝහය. එතකොට ඊටත් වඩා සැහැල්ලු ලෝහයක් හම්බුනොත් හදට යන ඒ සෝපානේ චන්ද්‍ර සෝපානේ හදන්න පුළුවන් කියලා අර එතුමන් ලියලා තියෙනවා. දැන් දැන් මේ එයාගේ මේ එයා දීපු නිබන්ධන. හරි එතකොට ඊට පස්සේ ඖෂධ නිපදවීම. එහෙනම් මැග්නීසියම් ශීරේ ඔයාලා අහලා ඇති මිල්ක් කොම් මැග්නීසියා. ඔයාලට ගෑස්ට්‍රයිටිස් ගතියක් ආවට පස්සේ මේ බොන බීමක් නේද? බීමක් කියන්නේ ඔයාලා ගන්න බෙහෙත. ඊට පස්සේ විඝාතනය වැළැක්වීම සඳහා කැපවෙන ලෝහයක් විදිහට. ඒ කියන්නේ අපි මොකද මේ විද්‍යුත් රසායනීය ඉගෙන ගන්නවා නේ. විද්‍යුත් රසායනීය දිනන්නවා මේ ආරක්ෂණ ක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා කියලා නැත්තම් කැපවෙන ලෝහයක් විදිහට පාවිච්චි කරනවා කියලා. එහෙනම් ඊට පස්සේ වුණ අපි ලෝහ ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් වුණ සෝඩියම් සහ මැග්නීසියම් ඉන්න කතා කළා. එයාලගේ භෞතික ගුණ රසායනික ගුණ සහ භාවිත අවස්ථා ගැන කතා කළා. වලට ඔන්න චාට් එකක් ගහලා නැත්නම් ෂෝට් නෝට් එකක් ගහලා මේ වගේ මේ ටික පාඩම් කරගන්න මතක තියාගන්න. හරි අය මතක කරන්න එපා. ඊට පස්සේ එනවා ලෝහ වලින් පස්සේ අපිට එන්න තියෙන්නේ අලෝහ වලට. අලෝහ වලට එහෙනම් අලෝහ නිදහස් මූලද්‍රව්‍ය ලෙස මෙන්ම වෙනත් මූලද්‍රව්‍ය සමග සංයෝග වී ද තියෙනවා කියලා කියනවා. එතකොට පුතේ ලෝහ වගේම තමයි ලෝහත් සමහරක් වෙලාවට නිදහස් වෙලා තියෙනවා සමහරක් වෙලාවට රත්තරන් මිශ්‍ර ලෝහයක් නෙමෙයි පුතේ. මේ පුතේ දාලා තියෙන චැට් එකේ රත්තරන් කියන්නේ මිශ්‍ර ලෝහයක් නෙමෙයි. රත්තරන් කියන්නේ තනි ලෝහයක්. ඒ කියන්නේ එයා මූලද්‍රව්‍යයක්. ලෝහයක් මූලද්‍රව්‍යයක්. හැබැයි අපි රත්තරන් ආවරණ දදියක් මිශ්‍ර කරලා ගන්නවා. හරි අපේ ආවරණයක රත්තරන් වලට අමතරව තව ලෝහ වර්ග තියෙනවා. හැබැයි රත්තරන් විදිහට ගත්තාම පස්සේ රත්තරන් කියන්නේ මිශ්‍ර ලෝහයක් නෙමෙයි රත්තරන් නේද? හරි. එහෙනම් එතකොට සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ පවතින අලෝහ ලෙස මෙන්ම ද්‍රව සහ වායු අවස්ථාවේ පවතින අලෝහ මූලද්‍රව්‍යයක් තියෙනවා. එහෙනම් සාමාන්‍ය උෂ්ණත්වයේදී ගොඩක්ම තියෙන ඝන අවස්ථාවේ ද්‍රව සහ වායු අවස්ථාවේ තියෙනවා. එතකොට මොන පුතේ උදාහරණ දීලා තියෙනවා සල්ෆර් ප්ලස් කාබන්. කාබන් නම් විවිධ ආකාරයෙන් තියෙනවානේ. දියමන්ති විදිහට තියෙනවා, අඟුරු විදිහට තියෙනවානේ කාබන්. ඊට පස්සේ අපි දන්නවා මිනිරන් විදිහට තියෙනවා. දැන් මිනිරන් විදිහට තියෙනවා දන්නේ නැති ඔයාලා කවුරු හරි දරුවෙක් මෙතන බෝගල කියන්නේ මේ කොටියා කුඹර කෑගල්ල පාරේ යද්දි නේද? කෑගල්ල පැත්තටදී කොටියා කුඹරේ තියෙනවා බෝගල කියලා. බෝගල මිනිරන් පතල තමයි මේ ලංකාවේ විශාල මිනිරන් පතලක් කියන්නේ. හරි. එතකොට බෝගල සවුන්ඩ්රිස් කියලා ඉස්සර මේ පොඩි ටෙලිනාට්‍යයක් හේවත් ආවා. හරි. එතකොට ඊට පස්සේ සල්ෆර්. සල්ෆර් කියන්නේ ගෙන්දගම්. හරි. ගෙන්දගම්. ඊට පස්සේ ෆොස්ෆරස්, අයඩින් ඝන අවස්ථාව පවතින මේ අලෝහ මූලද්‍රව්‍ය. හරි අපි තමයි අපේ කනට ඇහෙන දේවල් සල්ෆර් ගැන මතක් කරොත් සල්ෆර් තමයි අපි ටයර් හදද්දී මේ රබර් එක මිශ්‍ර කරලා වල්කනයිස් කරගන්නේ රබර් එක. හරි ඊට පස්සේ ෆොස්ෆරස්, අයඩින් වගේ මූලද්‍රව්‍යයන් ස්වභාවයෙන් වැදගත් මූලද්‍රව්‍ය. එතකොට මේ සෙෂන් එක දැන් ඉවර වුණොත් ඔය ලින්ක් එකෙන් මායි ලොග් වෙන්න පුතේ. අපි යන් ඉස්සරහට. එතකොට බ්‍රෝමීන් සාමාන්‍ය උෂ්ණත්වයේ පවතින ද්‍රව අවස්ථාවේ කියලා කියනවා. ක්ලෝරින් අපි දන්න අහලා පුරුදු හොඳ නේද? ක්ලෝරින් ගන්නවා කියලා කියන්නේ නේද පිරිසිදු කාරකයක් විදියට නේ. ඊට පස්සේ ෆ්ලෝරින්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ ඔක්සිජන් වායු අවස්ථාවේදී මේ අලෝහ. එතකොට ක්ලෝරින් කියන්නේ වායු අවස්ථාවකින්. හැබැයි අපි ක්ලෝරින් කුඩක් කියදෙට ඉන්නේ. හේතුව අර විරංජන කුඩු කියලා ඉන්නේ. හේතුව ඒ ක්ලෝරින් වායුව අපි මේ කැල්සියම් කාබනේට් ඇතුලේ යවලා තමයි කුඩ හදාගෙන තින්නේ. එහෙම නැත්නම් ක්ලෝරින් කියන්නේ වායුවක් පුතේ. හරි. ඊට පස්සේ හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ ඔක්සිජන් වායු අවස්ථාවේ අපි අලෝහ මූලද්‍රව්‍ය කියනවා. හරි. ඊට පස්සේ
අලෝහ වලට ලෝහමය දිස්නයක් නැත. අලෝහ දිස්න දෙන්නේ නැහැ. ඊට පස්සේ අලෝහ කියන්නේ බංගුර දෙයක් දුර්වල